මම සමන්මලී ගුණසින්හ අයිතින දිසාකාන්තව සංවිධානයේ ලේකම් අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න ඕන කාරණා පිළිබඳව මං හිතන්නේ අපේ සංවිධාන කීපයක් එකතු වෙලා අද දින මේ ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ලබන 12වෙනිදා ඉදිරිපත් වීමට නියමිත අයවැය විශේෂයෙන්ම පුරවැසියන් විදිහට අපි කවුරුත් මේක හරියට විශ්ලේෂණය කරන්න ඕන කාලෙක එන්න නිසා එකක් තමයි මට හිතෙන්නේ අපි දන්නවාද අපේ රටේ ආර්ථිකයේ තියෙන තැන අපි කාටත් කාන්තාවන් විදිහට හොඳටම ඇඟට දැනෙන විදිහටම අපේ රටේ ආර්ථික ප්‍රශ්න ඒ වගේම ඒකට අදාළව වැඩි වුණ බඩුමිල ප්‍රශ්නය ඒ වගේම ගෙදර තියෙන ඇති වෙලා තියෙන ළමයින්ගේ ප්‍රශ්න ඒ වගේම අපේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න රැකියාවේ ප්‍රශ්න ඒ සියල්ල අපිට වැඩිපුරම දැනෙනවා. එතකොට ප්‍රශ්න තියෙන්නේ මේ ප්‍රශ්නේ වේදනාව වැඩිපුර දැනෙන්නේ අපි හිතනවා අපේ රටේ කාන්තාවන්ට හා ළමයින්ට කියලා. ඒ නිසා මට හිතෙන්නේ මේ ගන්න ආණ්ඩුව ගන්න හැම ආර්ථික තීරණයක්ම අපේ රටේ කාන්තාවන්ට ඍජුවම බලපෑමක් කරනවා. මොකද මට හිතෙන්නේ අපි කාටත් මේ ඉන්න තත්වය ගැන යම් අවබෝධයක් හා අවධාරණයක් තියාගන්න ඕන වෙයි අද අපේ මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්න හදන අයවැය සම්බන්ධව ආණ්ඩුවට යම් යෝජනා කීපයකුත් අපි ඉදිරිපත් කරනවා මොකද මේ වෙලාවේ තියෙන තත්ත්වය තමයි අපි අද ඒ කියන්නේ මොළ හතක් තියෙන රටේ නායකයෝ අපේ ආර්ථිකය ගත්තට පස්සේ සියලු දේ දෙනමයි කියලා කියපු තත්ත්වයක් තුල හැබැයි අපේ රටට ලැබුණේ මොනවද අපේ පවුලට ලැබුණේ මොනවද අපේ කාන්තාවන්ට ලැබුණේ මොනවද අද මොළ හතක් තියෙන නායකයන්ගේ රට පාලනය කිරීමේ කෙසේ වෙතත් ගෙවල් වල ඉන්න කාන්තාවෝ ඒ වගේම රැකියාවල නියුතු වෙලා ඉන්න කාන්තාවෝ අද පෝලිං හතකට නම් අරන් තියෙනවා මොළ හතක් තියෙන නායකයෝ පෝලිං හතකට අපේ කාන්තාවෝ ගාල් කරලා තියෙනවා අපි දන්නවද සීනි පෝලිමක් තියෙනවා සීනි ගන්න අපේ කාන්තාව පොලිමට එකතු වෙනවා. හාල් පොලිමක් තියෙනවා. හාල් ටික අඩුවට ගන්න පොලිමට යන්න වෙලා තියෙනවා. ගෑස් ටික අඩුවට ගන්න පොලිමට යන්න වෙලා තියෙනවා. සිමෙන්ති ටික අඩුවට ගන්න පොලිමට යන්න වෙලා තියෙනවා. කිරි පිටි ටික අඩුවට ගන්න පොලිමට යන්න වෙලා තියෙනවා. තමන්ගේ වාහනේට කාර්යාලයට යන වාහනේට එහෙම නැත්නම් ස්කූටියකට තෙල් ටික ගහගන්න අපේ කාන්තාවන්ට ෂෙඩ් එකේ පොලිමට යන්න වෙලා තියෙනවා. දැන් භූමි තෙල් පොලිමකුත් එකතු වෙලා තියෙනවා. පෝලිං හතක රස්තිය ආදු වෙන කාලයක තමයි අපේ කාන්තාව ගෙවන්නේ ඇත්තටම මොකද ඔබ දන්නවා කිරි වේලක් දෙන තමන්ගේ මව් කිරි ටික දෙන අම්මට කිරි ටික දෙම පැත්තකින් තියලා පෝලිමට පැය ගානක් පෝලිමේ ගෙවනවා ඒ වගේම ආබාධිත gedare ඉන්න ආබාධිත දරුවට කෑම ටිකක් උයලා කවන්න තියෙන වෙලාවම කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා පැය ගානක් පෝලිං වල ඒ වගේම තමයි උදේ පාන්දර හතා මාරට එහෙම නැත්නම් අටට තමන්ගේ රැකියාවට යන්න වෙලා තියෙන අපේ කාන්තාවන්ට රැකියාවල නියුතු වෙලා ඉන්න කාන්තාවන්ට සිද්ධ වෙලා තියෙනවා ගෑස් එක ගේන්න පොලිමේ පැය හතක් අටක් ඉන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ හදනවයි කියපු ආර්ථිකය තුල අපේ කාන්තාවෝ අද ගෙදර හරි තමන්ගේ කටයුතු වල හරි එහෙම නැත්නම් සේවා ස්ථානයේ හරි නෙමෙයි ඉන්නේ මහපාරේ ඉන්නේ පොලිම් වල ඉන්නේ. ඒ නිසා පෝලිං හතකට අපේ කාන්තාව ගාල් කරපු ආර්ථිකයේ වෙනුවට අපි ඉල්ලන්නේ ඇත්තටම පුළුවන් නම් හදන්න මේ කාන්තාවන්ගේ ශ්‍රමය පාරේ නැතුව ඒ ආයතනවල එහෙම නැත්නම් රටට කොහොමද මේ ශ්‍රමය ගන්නෙ කියන වැඩපිළිවෙලක් හදන්න. මොකද අපිට නම් මේ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය කඩ කරලා තියෙන්නේ. ඇයි ඒ? රටේ ආදායම තමන්ගේ හිතවතුන්ගේ සාක්කුව වලට යනවා. හැබැයි ජනතාවගේ වේදනාව අපේ කාන්තාවන්ගේ වේදනාව දවසින් දවස වැඩි වෙනවා. ආණ්ඩුවේ හිතවතුන්ගේ ආදායම වැඩි වෙනවා. අපේ රටේ කාන්තාවන්ගේ වේදනාව වැඩි වෙනවා. මේක තමයි ඇත්ත తత్వය. ඉතින් අපි කොහොමද විශ්වාසයක් තියන්නේ? අපි කොහොමද මේ ආර්ථික න්‍යායන් පිළිබඳ ඉදිරිපත් කරන දත්ත පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න බෑ? මම එක කාරණාවක් කියන්නම්. මේ තියෙන්නේ මහා බැංකු වාර්තාව වාර්ෂික වාර්තාව 2020. එතකොට මේ වාර්තාවට අනුව මේ ආණ්ඩුව කිව්ව අපිට මාස 17කට හාල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වීඅස් වෙන්නක් ලැබුණයි කියලා 2020. මහා බැංකු වාර්තාවේ 41 වෙනි පිටුවේ තියෙනවා ජනතාවට බලන්න පුළුවන්. පහුගිය 2020 වාර්තාගත වීඅස් වෙන්නක් ලැබුණා මාස 17කට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් වීඅස් වෙන්නක් ලැබුණයි කියලා.
ප්‍රශ්නේ තියෙන්නේ අර සීනි වංචාව වගේ මොකද්ද කරන්න යන්නේ ආණ්ඩුව දැන් ගෙන්නන්න සූදානම් වෙනවා පිට රටෙන් සහල් එතකොට පිට රටෙන් සහල් ගෙන්නන්න සූදානම් වෙන්නේ රුපියල් 60ට තිබුණ බද්ද 125ට අඩු කරලා රුපියල් 60ට තිබුණ සහල් වලට තිබුණ ආණ්ඩුව ගහපු බද්ද 125 දක්වා අඩු කරලා පිට රටින් හාල් ගෙන්නනවා ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල තියෙනවා නම් මාස 17කට අවශ්‍ය වීතක තිබ්බයි කියලා දැන් මේ අපේ භාණ්ඩාගාරයට එන්න ඕන ලාභය මේ කොහෙටද යන්නේ සීනි වංචා වගේම හරිම පැහැදිලි කොහෙටද යන්නේ සීනි වංචාවෙන් අපේ රටේ භාණ්ඩාගාරයට අහිමි වුණ මේ වෙලාවේ අහිමි වුණ ආදායම කෝටි 6000කටත් වැඩි එතකොට නැවතත් නැවතත් මේ වගේ පිටරටෙන් සහල් ගෙන්වීම තුලින් හා බද්ද අඩු කිරීම තුලින් අපිට සහල් ටික අපේ කාන්තාවන්ට හාල් ටික අඩුවට ලැබෙනවද වෙළඳපොලේ හාල් ටික අපිට නියම මිලට ගන්න පුළුවන්ද සාමාන්‍ය මිලට ගන්න පුළුවන්ද නැහැ වෙළඳපොලේ සාමාන්‍ය මිලට ගන්න බෑ හැබැයි අපේ භාණ්ඩාගාරයට යන්න තිබුණ බදු මුදල හරවනවා කොහෙටද මේ ආණ්ඩුවේ හිතවතුන්ගේ සාක්කුවලට එතකොට මෙහෙමද ආර්ථික උපාය මාර්ග එහෙම නැත්නම් මෙහෙමද හදන්නේ මොකද මේ වෙද්දිත් මේ අහිමි වීම නිසා ණය ගෙවන්නේ කවුද ඊළඟ ප්‍රශ්නේ එක තමයි මම ඒකත් පොඩ්ඩක් කියන්නම් අපි දන්නවා 2020 මහ බැංකු වාර්තාවට අනුව අපේ රාජ්‍ය ණය ප්‍රමාණය එහෙම නැත්නම් එක පුද්ගලයෙක්ගේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 6 ලක්ෂ 90000 එතකොට එක පැත්තකින් අපි ලෝකෙට ණයයි පුද්ගලයෝ විදිහට ඉපදෙන හැම කෙනෙක්ම 6 ලක්ෂ 90000ක් ණය එතකොට මේ ණය බර කොහොමද මේ කාන්තාවන්ට දැනෙන්නේ කියලා මම කතා කරන්න. ඒ අපි දරන එක බර. අපි කවුරුත් රටේ හැම කෙනෙක්ම ආදායමක් ඉපයුවත් නැතත් හැම කෙනෙක්ම අපි 6 ලක්ෂ 90000ක ණයකාරයෙක් වෙලා තියෙනවා. ඊට අමතරව අපි ආණ්ඩුවෙන් අපිට ගහන විවිධ බදු නිසා අපි පුද්ගලයෙක් විදිහට අනිත් පැත්තෙන් තව බරක් උසලනවා ආණ්ඩුවේ බදු බර. එතකොට ආණ්ඩුවේ බදු බර එක්කෙනෙක්ගෙන් දල වශයෙන් දවසකට අපි ආණ්ඩුවට ගෙවනවා රුපියල් 152 ශතගාණක් රුපියල් දල වශයෙන් රුපියල් 152 හැම කෙනෙක්ම රුපියල් 500ක් ඉපෙව්වත් 1000ක් ඉපෙව්වත් එහෙම නැත්නම් ලක්ෂ 5ක් උපයන හැම කෙනෙක්ම අපි විෂමතාවයක් නැතිව ඇතුව හරි අපි හැම කෙනෙක්ම දවසට බදු ගෙවනවා එතකොට එක පැත්තකින් ලෝකයට අපි ණයකාරය වෙලා තියෙනවා අනිත් පැත්තෙන් ඒක පුද්ගල ආදා ඒක පුද්ගල බදු බරක් අපි හැම කෙනෙක්ම ආණ්ඩුවට බදු ගෙවන. අනිත් පැත්තෙන් තමයි අපි මේ අපේ පෞද්ගලික බදු. එතකොට මේ මේ බදු දෙකටම අහු වෙලා ඉන්න කාන්තාව මේ පෞද්ගලික බදු බර කොහොමද ගෙවන්නේ? අද ඔබ දන්නවා සමහරක් අපේ රටේ ගෘහ මූලිකය කාන්තාවක්. ඒ නිසා ඒ ආර්ථිකයේ උසලන්නේ සමහරට කාන්තාවක්. සමහරට වැන්දපු කෙනෙක්. එතකොට මේ ආර්ථික බර කාන්තාව කොහොමද උසලන්නේ? ආණ්ඩුවට බදු ගෙවන්න වෙලා තියෙනවා නම් උපේන හැම රුපියලකින්ම ඒ වගේම පෞද්ගලිකව ගත්ත බදු බර අද කවුද තනියම දරන්න වෙලා තියෙන. ඒකට වැඩ පිළිවෙලක් තියෙනවද? ශුද්ධ මූල ණය වලින් පීඩාවටපත් වෙලා ඒක ගෙවා ගන්න බැරුව අද කාන්තාව හැංගෙනවා. ඊට පස්සේ ලීසින් කරලා ගත්ත ණය ගෙවා ගන්න බැ. ඒකට මුහුණ දෙන්න බැරුව සිය දිනසා ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ භාණ්ඩාගාරයට එන්න ඕන බදු ටික භාණ්ඩාගාරයට එන්නේ නැතුව ඒ වගේම අපේ රටට ලැබෙන්න තියෙන ඩොලර් ටික මහ භාණ්ඩාගාරයට ගන්න නැතුව මේ Tamanට හිතවත් අයට ගියාට පස්සේ වෙන දේ තමයි අපේ රටේ ගෙවන්න තියෙන ණය මුදල වැඩි වෙනවා රුපියලය ගියා අඩු වෙනවා ජනතාවට දෙන්න ඕන සහනාධාර ටික කප්පාදු කරන්න වෙනවා අපි හිතනවාද මේ අයවැයෙන් අපේ පඩි වැඩි කරයි කියලා නෑ වැඩි කරන්නේ නෑ ඒත් අපි පාරට බහැලා අපි වැඩි කරගන්න අපි අරගල කරන්න ඕනේ අද පාරට බස්සලා තියෙන කාන්තාව Tamanගේ जीवन सत्य उसस् अनिवार्यम अभी संविधानात्मक अरगलया करयु हम कांतावाक्म एन सामेलावेदी आराधना करे रटे इन्न सीएलम कांतावंट ओब तमंगे ऐतिहासिक दिनागण ओब इसट एनोने एनिसा नम वेदा जाति विरोधा दिन अक्ट नम करला अपे रटे सीएलम कांतावो बड़ मिल तेक् तमंगे तमे अयवेट योजना गेनमीन अभी आंडोट इतपत् वहाम जनता आवट सहन दिन्न वेट पिल अखदील ए संधार अटे मिन्न का आराधना करना एकतुन स्तुति।